අද අපි මේ වීඩියෝ එකෙන් බලමු සිඟ ග්‍රහස්ත වතුර පොම්පයක් නිවැරදිව සවි කරගන්න ආකාරය. මුලින්ම ත්‍රෙඩ් බා හෝ බෝල්ට් යන සවි කළ කොන්ක්‍රීට් පාදමක් මත රබර් ෂීට් කැබැල්ලක් තබා ඒ මත පොම්පය සවි කරගන්න. ඊළඟට පොම්පේ වතුර ඇද ගැනීම ඉන්ලට් එකට වැල්ව් සොකට් එක සවි කරගන්න. වැල්ව් සොකට් එක පයිප් රින්ච් එකක් භාවිතා කර හොඳින් තද කරගන්න. ජලය ඇද ගැනීම නලයේ ආසන්නයේ PVC යූනියන් එකක් සවි කරගන්න. ෆුට්වැල් එකේ සිට පොම්පේට ඇති සිරස් උස අඩි 26කට වඩා වැඩි නොවිය යුතුයි. විශේෂයෙන්ම ජලය ඇදගැනීමේ නලයේ සවිකරන විට ත්‍රෙඩ් සීල් හා ගම් භාවිතා කොට හුලන් කාන්දු නොවනසේ සවිකරගත යුතුයි. ඒ වගේම විශේෂයෙන් මතක තියාගන්න ජලය ඇදගැනීමේ නලය බෙන්ඩ් එකකින්ම සවිකරගත යුතුයි. ඒ සඳහා කිසිවිටකත් එල්බෝ භාවිතා නොකළ යුතුයි. ඇදගැනීමේ නලයේ තිරස් කොටස පොළව දෙසට අංශක 5ක පමණ ආනතියකින් තිබිය යුතුයි. යමගින් ජලය ඇදගැනීමේ පද්ධතියේ හුලන් නොරැඳෙනු ඇත. බෙන්ඩ් එක සවි කිරීමේදී පොම්පේ ජලය පිටකිරීමේ අවුට්ලට් එකේ සිට අඩි 2ක් පමණ තැබිය යුතුයි. මේ යූනියන් එකට පසුව ගේට් වැල්ව් එක සවි කරගන්න. ජලය ඇදගැනීමේ නලයට හා පිටකිරීමේ නලයට ආධාරක සවි කරගන්න. පොම්පේට ජලයෙන් හානි නොවන පරිදි ආවරණය කළ කුටියක් නැත්නම් පම්ප් හවුස් එකක් ඇතුළත පොම්පේ සවි කරගන්න. එම කුටියට හුලං ඇදගැනීමට හා පිටකිරීමට වාකවුළු තබන්න. ඊළඟට පොම්පේට විදුලිය සපයද්දී විදුලිය සපයන කේබලය ට්‍රිප් ස්විච් එකක් හා MCB එකක් හරහා ලබා ගන්න. එසේ ලබා ගන්න විදුලි කේබල් කනෙක්ට බාස් යොදා පොම්පේට විදුලිය සපයන වයර් හා සම්බන්ධ කරන්න. වයර් සම්බන්ධ කළ එම කනෙක්ටර්ස් ඉන්සුලේෂන් ටේප් යොදා හොඳින් ආවරණය කරගන්න. දැන් විදුලි සපයම ලබා දීලා වෝටර් පම්ප් එක ක්‍රියාත්මක කරවන්න පුළුවන්.